යිබෝන් කියල පිගන්න අදත් කකව් දන්ග සපත් සුදන් සියුදුු චාල ගත්තක වෙෙලයි නොගු සසිල්දනානම. ඉතින් අද අපි සූදානම් වෙන්නන්නේ මේ කකවන්ටන් පස්පේපර් හතන වීඩියෝ මාලාේ තවත් එක් පස්ේපර් ගානකට පෝගොල්ලන්ගේ අවධානය ගෙනයන් ඉතින් ම අද හදනු ලෑස්තලාන්නවා දස් දොලහ උසස් පිළ පේපර එකේ. එල් දාසේට අදාළගැලපිල්ලේ වගේ ගැලපිල්ල තමයි හ ප්‍රශ්තාංක හතරේ අයන්න කියන ප්‍රශ්න තමයි මම අද ඕගොලොත්ක කතා කරන්න. ට කල ොල මත්ම න් ස කරන කරන්න කවන්ට නොදයන්ග සම්පස්ඩ කියනක වගේ මෙතන තින බෙල්ලයිකන ලිතරත් ඕොලන්ට පුුවන් මගේ අලුත්ම නොටිකස් ලබාගන්න ඒවක ෙේස්ුක එක ම න ලයි කර නොදග සම්පස් ලා ඒක නුත් පුළුවන් ඕගලන්ට ම අලුත්ම පේ බලාගන්න ඒවගේ මතක් කරන්න ඕනේ ඕගල්ලන්ට ලකාවික් හ හිටියත් ොලන්ට කව් සම්බන්ද ප්‍රශ්නයක් තියෙන වන ගොල දෙදාස් විසියක දෙදදා සි දෙක වසරවල උසස් පළ හදාාරන සිසුන්නම් කතා කරන්න ට ට ළුව ඔොලන්ගේ ගෙදරට ම ඇවිල් ඔගො ොළො ස්ත්‍රීක න ඉන්න ගොලන් ෙදරටම ල්ලා ගොල දන්නති විශේ කරනු ර ලා ල හට කරලද නෙමනඇත ගො මේ ලංකාවවෙක් ොහහිටිය. අපට ූම් කියන අපපගෙන් ඔන් යින් ලස් කරන්න පුළුවන් එකකනිසාහගල දන්නති ද ෝනොම දෙයක් විස්තරයක්ත්තනගන්න. කතා කරන්න මට ඉති ඒ කාරණාවත් එක්ක අපි යොමු වෙනවා දෙදස් දොළහා ඒලෙවල් පේපරිකේ ප්‍රශ්නංක හතරය අයන්න එල්කේ ස්දාසට අදාළ ශ්‍රය සම්බන්ධ ගැටඩුව විසඳන්. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ දෙදස් දොළහා ඒලිවල් පේපරකේ ප්‍රෂ්ට්ංක හත්තරේ අයන්න මෙතන තියෙන්ෙ දරුවනේ අපිට දීලා ෂය සම්බන්ධව ගානක් එල්ක ඒස් දාසයට අදාළව ෂය සම්බන්ධව ගානක් තමයි අපිට මේ දෙදස් දොළ හ උසස් පෙළ පේපරේ දීලා තියෙන් එතිෙන් සුපරුතු වරිදිී අපි මුලින්ම ගාන කියවල බලමු ොනවද ගාන තිෙන්න්නේ කියලා එකට අපි ගාන මුඩින්ම කියවනවනං දෙදස් එකකොළ හයි තුනයි තිස්සක දිනට සීමිත කමලන් පොදු සමාධම දේපල පිරිියත හා උපකරණ අයිතම දෙකක් සම්බන්ධ පාත තොරතුරු අදාළවෙ දරුව මේ ශේෂයන් දීලා තියෙනෙ කවදරත්තු ශේෂයන් ීලා තියනෙ දෙදහස් කොළහයි තුනයි තිස් එක දිනට. එතකොට දස් කොළහහි තුනයි තිස්සක දිනට ශේෂයන් දීලා තියෙන්නේ අපි ගාන එවලම ගිහිල්ලා බලනව අවසාන දිනේ කවදද දීල තියෙන්න්නේ කියලා. අවසාන දිනේ අපි දීල තියන්නේ දෙදස් දොළහයි තුනයි තිස්ස එක. එතකට ශේෂය ආරම්භගේ දීල තියන දහස කොළහහි තුනයි තිස්සක දහස් දොළහයි තුනයි තිස් එකක තමයි ගාන හදන්න කියලා කියන්නේ. එ නම්න්නේ දීල තියන අපි තේරුම් ගන්න වනනි කකාකතර ශේෂේද ආරම්භකදිනට ශේෂය තමයි මේ දීලා තියෙන එයනුව මේ ගාන කියනවා වත්කම් තියෙන ආරම්භක දිනට ගොඩ නැගිලිවල පිරිබෑ තියෙනවා කාරල්ලොපකරට පරිවෑ තියෙනවා ඒවගේම ඒවායේ ධාරණ මටිනාකම තියෙන මොකද දරුවුණේ මේ ධාර්ණවටිනාකම කියෙන් ධාර්ණ වටිනාකම කියන්නේ පිරිබයෙන් සමුචිතශය ඉවත් කරාට පස්ස අගේ තුොද දාාරණයක් වෙෙර ගොඩනැගට වල පිරිබයිද දාහයි ධාර්ණවටිනාකම දාහයි කියන්නේ ෂවෙලා තියෙනවා දදාකා. රල්ලප කරනවල පිරිබෑ පන්සීයයි ධර්න වටිනාගම හාරසීයයි ගැන් එතන ශයවෙලා තියෙනවා සීය නි සපේක්ෂිත පළදා ජීවිත කාලේ වසර විස්සයි පහයියාති වශයෙන් කියනවා මෙතන තියනම් මෙම වත්කම් පිරිබෑමත සරල මාර්ක්‍රමයට ශයකරනවලු සුන්බුන් අගයක් නොමැතිලූ දෙදස් දොහියි තුරයි දිස්සකෙන් නවසන් වර්ශය තුළතිී පහත ගණදිනු සිද වී ඇත දෙදදාස් එෙකොළහයි හතරයික ඒකනිිකවදද ආරම්භක දින අරම්ිට දිනමේගොල කියනවා රුපියල් ලක්ෂ අටක් පෑය කරමින් ගොඩනැගි නවීකරණය කරන ලදී, එම නිසා ගොඩනැගිලිවල පළදා ජීවිතකාලය පසර පහළවක් ලෙස නැවත ඇස්තමීන්තු කරන ලදී කියලා කියෙන්. එතකොට මෙතන ආරම්භකදිනීමම් ගොඩ නැගිලි නවීකරණය කල්ලා තියෙනවා මේ නවීකරණය නිසා පළදායි ජීවිත කාලය වෙනස් වෙලා තියෙනවා. එහනම් මෙන්න තියෙනවා දරුවනේ ශයක්‍රමය වෙනස්කරපු නැත්තන් ශයකර්මය සමාලෝචනය කරපු ගානක් තියෙනවා. එන ෂයක්‍රමය සමාලෝචනයක් තියෙනවනංක, ඳදට මතක තියාගන්න අප ඉගෙනගෙන තියෙන ෂයකරන්න ඕනේ පිරිවයටද. නෑනෑ. ශයක්‍රමයේ සමාලෝචනය කල්ලා තියෙනවනන් ශයකරන්න ඕනේ ධාරනාගයට ඒ කියන්නේමකක්ද. පිරිවැයෙන් ශය අඩුකරාට පස්සෙ අගේයට. ඒනම් ඔගුල්ලන්ට ඔොඩුවට එනවා දැන් මෙතන කියන්නේ පිරිවයට ශය කරන්න කියලාන්නේ. එනම් මෙතන පිරිවැයට ශයකරන්න කියලා තියෙනවන ඇයිමම් මෙතන ධාරන යට ශය කරන්නේ. නෑන දරුවනි. ප්‍රෂය ක්‍රමයේ සමාලෝචනයක් තිීබ්දී අපිට පිරිමයට ශය කරන්න කියලා තිබ්බත් අපි ෂය කරන්න ඕනේ ධාරනාගේට ඒක මතක තියාගෙන අපි ගාන කියවුණ. දෙදහස් දොළහි තුනයි තිස්සගේ ැන ගෙනුම් ර්ශය අවසාන දිනේ. තැනට පවතින කාරයයාල්ලුප කරන හෝමාරු කරමින් සහ අමතරව එකන දැනට දීන පන්සේක කාර්යාලපකරන සියල්ලම හුවමාරු කරමින් සහ අමතරව. අතින් රුපියල් ලක්ෂ තුනක් මුදලක්්‍යවා නව කාරයයාල්ලුප කරන ක්ෂාහායකට මිලදී ගන්නාලාද. නව උපකරණයේ පළදාය ජීවිත කාලයේ වසර පහක් කියලා කියන. එහෙන මෙන්න මෙතනත් අපේ ශයක්‍රමය වෙන සක්වෙලා තියන. යන අපි බලමුූ ගානිමනවා දහන්නේ ගනන සිද්ධී සටහන් කිරියම්ට දාල ජයන සටහන් මුදල්ද සහිතව දාස්තු හිතුනයි තිස්සකෙන් අවසන්වර්ෂය, ලාභය නිසා හත ගනදනුවා සිදුවීමට සිදුවන බලපෑම තමයි අපෙන් අහන්නේ ලකුණු කියක් ගානද දරුණේ දීරතියනෙ ලුණු පහක ගානක් තමයි මේ ගොල්ලො. හලා තියෙන දෙදස් දොළහා උසස් පෙළ පේපරකේ මෙන්න මේ ගානේ. දැන් අපි මෙතන ජර්නල් සටහන් හදන්න නම් මුලින්ම කරන්න ඕනමකක්ද පොදුජර්ණලයක් රල් කරගන්න නඕනේ. එහෙනම් මම් මුලින්ම රල් කරගෙන තියෙනවා මෙන්න මේ වගේ පොදුජාර්ණලයා පොදුජර්ලේ විස්තරේ තියෙනවා වගේම හරබැර කියලා අපිට තීරු දෙක අපි ගහගෙන තියෙන. දැන්කරුවනේ අපි මේ ගානේ මෙතන යෙන්නේෙ මටිනාකම් දහස් වලින්න්නේ ඒක නිසාීම පොදුජානලෙත් ගණද සටහන් කරද්දිී දහස්වලින්ීමම සටහන් කරමු ඒ අපිට ලේසි. එතකොට රුපියල් ලක්ෂ අටක් පය කරමින් ගොඩනැගිලි නවීකරණය කරන නදී. ඒනන් ලක්ෂ අටක්පය කරමින් ගොඩනැගලි නවීකරණය ගරානන් දරුවනේ ඒකමකක්ද වෙන්න ඕන ඒක වෙන්න ඕනේ ගොඩනැගිලි ගිනු මට හර වෙන්න ඕනේ ගොඩ නැගිල්ලි ගිනුමටමකද වෙන්න ඕනේ හරවෙන්න ෝඕනේ ලක්ෂ අටක් ඒ වගේම කොහෙටද බැරවෙන්න ඕනේ. මුදදල් ගිනුමට බැරවෙන්නෝ. මුදල් ගිනුමට බැරවෙන්න ඕනේ ලක්ෂ අටකැයි මේගොලු අට කියන පිදහස් වලින්දාාද අට සීය තමයිදාගන්න එෙනම් අටසීයයි අටසීයයි දාන මොකක්ද මේ වුනේ මෙතන වෙලා තියෙන්නේ ලක්ෂ අටක් පය කරමින් ගොඩනැගලි නවී කරණය කරලා තිය එහන ලක්ෂට ගොඩනැගිලි ගෙනු හර මුදල් ගනුම බැර අපි මේක සංලක්ෂයක් ලියනවා අනිවාර්යම ලියන්න ෝනිසාං ලක්ෂය මං මෙතන් ලියනා දරුවනේ ගොඩ නැගිලි නවී කරනය ගොඩනැගිලි නවී කරනය කියර ලියනතර ොඩනැග නවීරනය සටහන් කිරීම තමයි අපි මෙතන්දි මුලින්ම කරේ ඉතබස් දරවුවන ොක්ද අපිට කරන්න ති බලන්න. මෙම ලවීකරණය නිසා ගොඩනැගලිවල පලදායි ජීවිතකාලයේ වසර පහලවක් ලෙස නැව තැස්තමේන්තු කරලා තියෙන එහෙනම් දැම්මකද්ද කරන්න ඕේ දැන් අපි ගොඩනැගලි වලිට සොය කරන්න ඕනේ එහම් කොච්චරක්ද ෂය කරන්න ඕනි කියලා දැන් අපි බලන්න ඕනි දරුවුණ. කීයක්ද අපි ගොඩනැගිලිවලට ෂය කරන්න ඕනි කියලා බලන්න ඕනේ. එහම් ඒක තේරුම්ගන්න පුළුවන් මෙන්න මේ විදිහයට. දැන් මේ ශයක්‍රමේ සමාලෝචනය කිරීමක් තයි තිීන්. එහනම් අමතුව ගාන පටන්ගනේද්දි. ශයක්‍රමේ සමාලෝචචනය කරන අවස්ථාවකදී ඒකනෑ ශේක්‍රම සමාලෝච්නය කරනා ගන පලදා ජීවිත කාලේ වෙනස් වෙලා තියෙන. එන ශයක්‍රමය සමාලෝචනය වෙලා තියන. මේ විදිර ශයක්‍රමය වෙනස්වරන විදිහ වෙලාවකදී ශය කරන්න ඕනිමකොටද ධාර්ණය වටිනකමට තමයි ෂය කරන්නවා. එනම් දැම් මෙතන ධාර්ණවටිනෑකම තිීයද දාහායි. ඒ දාහට තව අටසීයක ගොඩනැගි එකතුුණනා. එනම් මුළු ගොඩ නැගලි වල වටිනාගම කියද දරුවනේ දාහයි අටසීයයි එද්දාස් අටසීයක ගොඩනැගිලි තියෙනවා. එහනම් එද්දාස් අටසීියක ගොඩනැගිලි වල පලදායි ජීවිත කාලය අවුරුතු පහළකයි. එහනම් මකද කරන්න ඕනේ එද්දාස් අටසීය පහලවෙෙන් බෙදුවොත් තමයි අපේ මේ අවුරුද්ධට අදාල ෂය වටිනාකම ගණනය කරන්න පුළුවන්. එහෙනම් අපිට දැම් මෙතන දාගන්න පුළුවන් ශය වටිනාකම ෂය සමානයි පිරිවයින් සමුචිත ෂය අඩු කරනු. එතකොට එනෙමකද ධරනගන පිරිවයින් සමුචිතෂයයි සුන්බුන්නගේැයි අඩු කරල පලදායජී විත කාලයෙන් බෙදෙන. ඒනම් අපිකාව දැන් ධාරණාගේ තිබ්බකී අද බුතේ දාහක් තිප්ප අටසීක ගොටනැගිලිගත්ත හම මුලුවටිනාකම කියද එද්දාස් අටසීය. එහෙනම් එද්දාස් අටසීය, රින්න සුන්බුන්නගයක් අපිට තියෙනවද ගාන සුන්බුන්නගයක් දීලා නැහැ. බෙදෙනවා පලදායි ජීවිත කාලේ වන වසර පහලවෙින් ටතන ඒ කියන්න අපිට උත්තරය ඕනි කියද. එද්දාස් අටසීය පහළවෙෙන් බෙදුවහමෙන උත්තරේ තමයි අපිට මේ වසරේෂය වටිනාකම කියලා ගන්නවෙන්. එනං එද්දා සටසීය පහලවෙෙන් බෙදුවහම වටිනාකමෙනවා එක් ලක්ෂ විසිදා ඉතාමත්මලේසීමකදද. එද්දා සටසීය. හවෙ බද ම ක්ෂ විසිදහ කුත්තරයක්ෙන් එහ න්දම් මේ ආපු එක්ලක්ෂ විසිදාහක වටිනාකම අපි මොකද කරන්නේ ගොඩ නැගිලි ශයගිනුම හර ගොඩනැගිලි ෂයගිනුම මොකද කරන්න අපි හර කරනවා ඒ වගේම කොඩනැකිිලි ශයවෙන් කිරීමේ ගිටමට බැර කරන.ගොඩනැගිලි සය වෙන් කිරීමේගෙනමට බැර කරන කියියගානෙද එ ලක්ෂ විසිදාහගානේ සටහන් කරන මංගහිතන ඔගොල්ලන්ට තේරෙන් ඇති ගෙලමකද පිකරේ ෂය ක්‍රමය සමාලෝචනය කරපුුණ සාධාරණගේට තමයි ශෂයකරය අර එකතු කරපු ගොඩනැගිල්ලේ වටිනාකම එක. එ අපිලියන ගොඩ නැගිලී සදහා ක්ෂය කිරීම. හිතන ඔගොල්ලන්ට තේරෙන් ති කියෙල ගොඩ නැගි සඳහා ශය කිරීම තමයි අපි දැන් සටහන් කර හොඳයි එතකොට ඒ විදිහට බලද්දී අපි දැන් පලවෙනි ගැල පිල්ල කරලා ඉවරයි නවී කරණය කරපු ගොඩ නැගල ටිනකම් සටහන් කර ඒවගේම ඒ නවීකරණය කරපුයකට ශයකරපු වටිනාගම සයක ක්‍රමය මෙතන පළලදා ජීත කාල වෙනස් ච් නිසා ධරනගට ශයකරතකොට මේ දාහට එද සට සියකරුග ලෙද්ද සටසේ පාල දල ෂේීික සහන් කර දැන් ීළගේ එක ද හයි තු යිති ෙක දිරට ැනට පවතින කාර ලප කරන හෝමාම රගණමින් සහ, මතරව ලක්ෂ තුනක් ්‍යවා නමකාර යාලප කරන ක්ෂහයකට මිරදී ගන්නා ලාදී. නවපරනයේ අපේක්ෂිත බලදා ජීවිත කාේ දරුවනී න වසර. පහක් කියල දැන් කොහොමද මෙන්න මේ කාර්යාල් උප කරන හුවමාරුව සටහන් කරන්න. මං මේ ස්ථාවරවත්කම් විකිනීම් හුවමාරුකිරීම් සටහන් කරන ආකාරය පිළිබඳ. මට කලින් වඩියෝ එක කල ති මගේ ිස්කපෂන එක ම මේ ඩස්කපෂ් එක ලින්ිකදන්න ඔගොලන් ඒ මතකනැත්තන් හි බලන්න පුළුවන්. ඉතිං ඒක කරන විදිහ දැන් අපි කොහොමද කියලා මෙන්න මේ ඉදිියට ගිනම් ටිකක් ගාගෙන බලන්නඕ. ඒයනෝ දරුවනේ මේ සඳහා අපිට ප්‍රධාන ගිෙනුම් හතරක් වුවෝමනාවෙනම ඒ තමයි කාර්යාල් උපකරන ගිෙනුම, කාරයාල් උපකරන ෂයගිෙනුම කාරයාල් උපකරන ෂයවෙන් කිරීමේ ගිෙනුම සහ කාර්යාල් උපකරන හුවමාරු ගිෙනුම. එනම් මුලින්ම කරන්නේ අපිට දීරතිෙන කාර්යයාල් උපකරන ගිෙනුමේ ශේෂය දාගන්නවා මම ලක්‍ෂ පහක් කියලා. මම මෙතැන්ට දාගන්නවා ශේෂය කිය කියලදදාගන්නේ ශේෂය මමදාගන්නවා ක්ෂ පහක එකගනෙ දහස්සලින් දර්ම පන්සී යි. වෙන් කිරීමමල දරුවුණනි දැල්ලා පිරිවාය ලක්ෂ පහයි ධාර්ුණගේ ලක්ෂ තරයිකි වුවෝත් මෙතන ශයවෙලාතියන සීයයි එන ඒ සීය දාගන්නවා ශයවෙන් කිරීමල ආරම්භක ශේෂය විදිහයටයක් මම දාගන්නවාද ශේවෙන් කිරීමල ආරම්භග ශේෂය විදිහයට සීයක් දාගන්නවා මේ සීය කොහෙන්ඳදු දරුවනය අපි ගත්තේ මෙන්න මේ පන්සී අයි හාර සීය අතර වෙනස පිරිවාෑ ධර්ණනවටනකම අතර වෙනස සමුචිතශයේ. දැන් අපි කරන්න ඕනෙ පළවෙනි පියවර විදිහට මේ විදිහට ස්ථාවරවත්කමක් හෝමාරු කරද්දි හුවමාරු කරන වත්කමේ පිරිවැය අදාළවත්කම් හෝමාරු ගිෙනුමට මාරු කරන්න. එනන් දැන් මේගොල්ලො කරන්නේ දැනට පවතින සියලු කාර්යාලුප කරන තමයි හෝමාරු කරන්න. එනන් දැනට තියෙනවා කාර්යාලඋපකරන පන්සීයක් ඒ පන්සීයම අපි කරන්නේ කාර්යා ලඋපකරන ගිෙනුම බැර කරලා. කාර්යාලුප කරන හුවමාරු ගිෙනුමට හර කරා. මොකක් අපේ පලවෙනි පියවර හුකාරයක් මෙතන මමලියන හුවමාරු මෙතන මමලියනවා කාර්යාලුප කරන ර්යාල උපකරන ගෙනලා ලියෙන එතකොට මොකද පලවෙනි පියවර කාර්යාල උපකරනවල පිරිවැයි වත් කිරීම. කොහොමද කරන්න කාර්යයාල උපකරන හෝමාරු ග හ කාර්යාල උපකරන ගෙනම බැරේ එෙන මං ඒක දැන් මෙතන පොදුජානලයේ සටහන් කරන මොකක්ද මම කරේ කාර්යාල උපකරන හුවමාර හුවමාරු ගිනුමට හරර යාලඋපරන හුවමාරු ගිෙනමට හරකරා. ඒගේම මොකද කරන්නේ ඒක කාර්යාල උපකරන ගිනුමට බැර කරන්න ඕ කාරලුප කර හෝමාරු ි හරේ ලක්ෂ පහයි ඒවගේම කාර්යා උප කරන ගෙනම බැර කරේ ලක්ෂ පහයි එනම් මේක මොකද අපි ලියන සංලක්ෂය මෙතන අපිට ලියන්න පුලන් සංලක්ෂය හුවමාරු කරන කාර්යාල උපකරණ. පිරිවැය ඉවත් කිරීම ඉවත් කිරීම කියලා පඩම කරිය මකක්ද පුවමාරු කරන කාර්යාල් උපකරනවල පිරිවැ ඉවත් කිරීම තමයි අපි මුලින්ම කරේ. දැන්දරුවනේ අපි දෙවනියට කරන්න ඕනෙමකක්ද දෙවනියට කරන්න ඕනේ දැම්ම ඉවත් කරන කාර්යාල් උපකරනවලට ඉවත් කරන දින දක් පාශය කරන්න ඕනෙක්. නැි දැනට ශය කරල තියන දෙදදාස කොළයි තුනයි තිස්සක වෙනකම් විතරයිනි කාරයාල්ලපකරණවත් කරන්නේ දෙදස් ොළහහියි තුනයි තිසගෙන. අවුරුද්ධම මේ කාරයා ලොපකරන තියල තියෙනවානි. එනම් මේ අවුරුද්ධටම කාර්යා ලොපකරනවලට ශේකරන්න ඕන. එනම් කාරයයා ලොපකරනවල පිරිෑ ලක්ෂ පහයි මෙතනැදි පළදා ජීත කාලේ අවරදු පහයි. එනම් පිරිවයිෙන් පළදා ජීත පිරිව පලදදා ජීත කාලයෙන් බෙදුවහම අවුරුද්ගට ශයගන්න පුුවන් කියද දරුණ සියක ෂේවටිනාකමක් ගන්න පුළවාන්. ගොල්ල ල්පනා කරයි සයිමකද දැම් මෙතන පිරිවෑයාරගෙන කලින්ගානිදදි ධාර්ණනගේ ගත්ති. ලයිමන් ධර්රනගේ ගත්තේ. එතන්දි පලදාය ජීවිත කාලයේ වෙනස්වෙලාති බයි කියන ශේක්‍රමය සමාෝචනය වෙලාති. බයකයිමං එතදිි ධාර්නගේ ගත්තේ නමුත් දැම් එතන්දිී කාරයල්ලප කරනු හෝමාරු කරාට පලදායි ජීවිිත කාලේ යාලුතෙන් වෙනස් සුනා කියීර කියන්න එනෑනි එහෙනම් අපි දැ මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ තියෙන අලුත් පරණ කාරයල්ලප කරනවලට මේ වස්රට ශේක. එනම් පන්සීය පහෙම් බෙදුවහම මේ අවුරුද්දරදාළ ෂයක කියද සීයයි. ඒ සීය කාර්යාල උපකරන ෂයගෙනුම හරටරනවා කාර්යාල උපකරන ෂයවෙන් කිරීමේ ගිනුම බැරට. එනම් ම මෙතන් ලියනවක්ෂය කියලා ඒ වගේ ම මෙත ලියනවා ෂය ව කි කිය ලිය. එනම් මොකක්ද මගේ දිත්තු සටහන කාර්යාල උපකරන ගිනුම හර කාර්යාල උපකරන ෂය ගෙනුම හර වෙනවා ඒ වගේම කාර්යාල උපකරන ෂය වෙන් කිරීමේ ග කායාඋපර යවෙන් කිරීමේ ගෙනම බැරුුණකි ඇරි දරුවන ලක්ෂ ගානය සටහන් කර. එනම් මෙතන සල් ලක්ෂයේදේ නොර්මකදද වසරට අදාල කාර්යාල උපකරන ෂය කිරීම පසරට අදාළ කාර්යයාල උපකරන ශය කිරීම තමයි අපි පලවෙමී ලඟට කරේ මේ ගන්න හොඳයි එතකොට දැන් අපි මේ ගාන දිහා බැලුව අපි මොකක්ද මුලල්ම කරේ ඉවත් කරන කායයාලුප කරටි කායයාලපරන ෙටිීම ඉවත් කරල හෝ මාර ගිීමට දාගත්තා ඊළඟට කාර්යාලප කරන ෂය කරා වසරට අදාලව. දැන් ඒ මුළු ෂය ටික කාරයයා ල පක හෝ මාර කිිල්ීමට මාරු කරන්න වනිනම් මුල ෂේීගියකු දෙසීයිනි. ඒ ශය දෙසීය වටිනාකම ෂය කාර්යාලොප කරන ෂයවෙන් කිරීමම් කිලිම හර කරලා. කාර්යාල්ලප කරන ගෙනුට පැර කරන්න ඕනනි දරුවනේ බෙසිීයක් මොවාොදම පියවරයන් මුලින්ම පිරිවැයිවත් කරා ඊළඟට වසරට අදාලවශය කරා. ඊට පස් ඒ මුලුෂය ප්‍රමාණය අපිමක කරන්නේ කාරයයාලපගන්න ග මාරගෙනනට මාරුකර. මේ කගලන්ට තේර නත්ත ම මේ ඩිස්ක ක්ෂණගේ පල්ලහි දාලා තියෙන ලික්කෙන් ගිහිල්ලලා මුලින් ම ගොල්ල පුව මාරුව නැත්තං ස් ාාවලත්කම් විිකිනීමට අදාළ කැලපිල්ල. ලා නෝනේ ොද එහෙනම් අපි දැම්මේ දාපු සටහන් දෙක එහනම් මේ ගෙනුම් දෙකේ නම්දක මාරු කරල ලියනවා මෙතන ලියනොහු මාරු ගෙනමෙන් තමයිාවේ මෙතන අපි දාන්නෙකු හෙන්ද. ෂය වෙන් කිරීමේ ගිනුමින් තමයි මේක ඇවිල්ල තිය. එදිිත්ත සටහන කාර්යාල උපකරන කාර්යාලඋප කරන ෂය වෙන් කිරීමේ ගිනු මහර. කාර්යා උපකරන ය වෙන් කිරීමේ ගිනු මහර, ඔහටද බැර වෙන්නේ. කාර්යාල උපකරන හුවමාරු ගිනුමට තමයි මේ බරේ කාරයාලප කරු හුව මාර්ුගිට බැරුුණේ ටිනම කියදු දරුවනේ දෙසීයක් ම හිතන ගොල්ලන්ට තේරෙන් නැති කියලා පි මේ තැන්ශය ඉවත් කරේ තමයි කරේ න අපි ලියෙනවා හුවමාරුන උප කරන. ෂය ඉවත් කිරීම පමාරුවන කාර්යාලප කරනවල සය ඉවත් කිරීම තමයි අපි එව යි ළඟට මේ ගාන කරේ හොඳයි ඊට පස්ස අපි බලමු දැන් කාරයලප කරනය විදදි අප සටහන් කරාට පස්සේ අන්තිමට මේ ගාන කොහොම ද හදන්න කියර ැ මෙ තන තියෙන විදිහට දරුවනේ කාරර්යාල් උපකරන හුවමාරු කරන්නේ කීකට දළුතෙන් හයසීයට කාර්යාල් උපකරන තමයි යන්නේ. එතකොට මේ හයසී කාර්යා උපකරන ගනිෙද්දී පරණ උපකරන හුවමාරු කරන්නේ තුන් සීයකට අලුතෙන් ඉතුරුගාන සල්ලි දීල තමයි ගන්න ඒන්න දැනට තියෙන පරණ උපකරන හුවමාරු කරමින් සහ අතින් තුන්සීයක්දීලා හයසීයකඒව තමයි වෙලදී ගන්න. එහෙන දරුවනේ හයසීකයකේව මිලදී ගනිද්දී. අපි රුපියල් තුන්සීයක් අතින් දෙෙනවනං කලින් එක හුවමාරු කරන්න ඇත්ත පීරද. මමනවතා හනවමකක්ද කාර්යාලුප කරන අලුතෙන් එන්න කීයක හැවාර්යාලුප කරනද හයසීයක කාර්යාලුපකරන එනවා හයසීයක එද්දි අතින් දෙනව තුන්සීයක්. ඉතිරියට තමයි පරණකාරයාලප කරන හෝමාරු කරන්න. එන හයසීයෙන් තුන් සීයක් අතින් දුන්නහම ඉතිරි හෝමාරුුවගේ වෙන්න තුන් සීය එහෙන දැ කාර්යාල්ලප කරන හෝමාරු කරල තියෙනෙ කීකට දරුණ තුන්සීයකට තමයි හෝමාරු කල්ල තියෙන්. එහෙනම් අපිට ඒට සටහන් කරන්න පුළුවන් දැන් අලුත්කාරයාලුපකරන කීයක් එනමද හයසීයකම අලුත්කාරයාලුප කරණ එෙනවා. එනම් කාර්යාලුප කරන ගිනුමට හර කරන්න පුළුවන් හයසීයක්ක් මොකදපි කරන්නේෙ. කාර්යාල උපකරන ගිනුම හර කාර්යාල උපකරන ගිනුමටම හර කරන්න පුළුවන් කීය ද හයසීයක් හර කරන්න ඕ. ැන් හයසීයක් කාරයයාල උපකරන ගිෙනුම හර කරලා මේ හයසීය එන්නේ කොහොමද අතින් තුන් සීයක් ගෙවනවා ඒකය නිමුොකක්ද මුදල් ගනුම බැර මුදල් ගිනුමට බැරවෙනමකී අද්ද දරුවනේ තුන් සීයක්. අති හයත් සීිය කාරයාලප කරන හයසිීය කෙනවා හයසිීයක්කාවට අතින් නැත්තම් මුදලින් ගෙවනව කියලා කියනවා මේ ගයි තුන් සිය මේ දීන අමතරවෝ රුපියා තුන් සියක මුදලක් ගෙවා. ඒනම් තුන් සියක මුදලක් ගෙව්වහම ඒ තුන් සියය මුදල් ගිනම බැරවිෙනු. ඉතිරි තුන් සිය කොහෙටත බැරවෙන්නේ අන්න ඒ ඉතිරි තුන් සිය දරුවනේ කාර්යාල උපකරන ගෙනුමට තමයි බැරවිෙන්. ඒනම් ඉතුරි තුන් සීය කාර්යාල උපකරන, කාර්යාල උපකරන පුවමාරු මාරු ගි ත තමයි ඉතිරි තුන්සිීය බැරවවිෙන මං හිතන ගොල්ලන්ට තේරෙන් ති කියලා මොකක්ද කරේෙ කර මේ ගොලො කරන්න මකත් අතිීමට කාර් හයසීයක කාර්යා උපකරන ගන්නවා මුද්දලින් තුන්සීක් ගෙවල ඉතිරිය හුවමාරුුවෙන් එ කාර්ය උප කරන හර වෙනවා අහ හයසීයක් ඒකට එතකොට මුදලින්ග වන්නන්නේ තුන්සියන් නිසා මුදල් බැර වෙන්නේ තුන්සීයයි ඉතිරිය කාර්යාල උපකරන ගිනම හෝමාර ගෙනමට තමයි බැරුුණනේ නිසා අතමා පිළියීම ගත කාරයාල උපරන ගෙනු හර මුදල් ගිෙනුම බැර කාර්යයාල උපකරන හමාරු ගෙනුම බැ. ඒනම් මෙන්න මෙතන සංලක්ෂයා පිළි එනවා කාර්යාල උපකරන. ආර්යාල උපකරණමාරුවුවමාරුව හා යව්මුදල සටහන් සටහන් කිරීම කියලබ. කාරයාල් ොප කරන හමාරුවල ගේවූ මුදට සටහන් කිීම තමයිර. එය අනුව ගත්තො දරුවන කාරයා ලොපරන හෝමාරුවල ලාබයයක්ත් පාඩුවක්වතෙනෑ මොකද ගිුම තුළනේ වෙනවා පැත්ම පන්සීයකට කිසිම ශේෂයක් එන්න ඇතිනිසා ලාබයක් හෝ පාඩුවක් එන්නේ නෑ. එතකොට ඔන්න එවිදිහට තමයි අපි මේ ගාන මෙන්න මේ ජන සටහන් තබන එක කරේ මොකද කරේ මුලින්ම ගොඩ නැගිලිමිල දීගනිත්ද ගොඩනැගල්ලි ටිනාකම සටහන් කර ඊඩ පස්සේක ශයකර. ස රෑලප කරන හෝමාරු කරද්දි මුලිම පිරිබැයිවත් කර ඊට පස කාලයලොප කරන සඳහා වසරට ශය කර මුලික්ම පිරිබැයිවත් කර, ඊට පස්ස වසරට ෂය කර ඊට පස්ස මුළුෂය ප්‍රමාණයම කාරයලොප කරනගේ හෝමාරු ගෙනමට මාරු කරා ඊට පස්සේ හුවමාරුව සටහන් කරා. මම නැමතගේනවනම්මකක්ද පිරිවැයිවත් කිරීම පසරට ශය කිරීම ඒයවෙන් කිරින් ිමිශේෂය හෝමාරු ගෙනමටමාරර්ුකිරේීම හෝමාර්රුව සිදු කිරීම. හෝමාර්ුව සිදුකරද්දී අලුතෙන් හයසීක කාරය අල්ලප කරන ගත්තා අතින් තුන්සී අද්දීල සහ කලින් ටික තුන්සීයකට හෝමාරුක. ඒ අනකාරලප හෝමාර්ගෙනම තුරණයි කරහම ලාපයක්වත් පාඩුවක් වතාාවේ නෑ හොඳයි මේ ගා ීලකට හන්නම කද්දි කියල බලන්න දස්සෙ කොළ හහියි තුනයි තිස්සකෙන් නවසන් වර්ශයේ ලාබයට ඉහත ගණදිනු හා සිද්ධීන්වල බලපෑන්. එහෙනම් මේ අපි සටහන් කරපු ගණ දෙෙනුවලින් ලාභයට වෙලා තියෙන බලපෑම තමයි මේගොල්ලො අපෙන් ඊීළඟට අහන්. එතකොට තරුවනේ දැන් මේ අහලා තියෙන විදියට ලාබයට සිදු වූ බලපෑම අපි සටහන් කරනවනං. අපි කිව්වා දැන් ඔන්න ගොඩ නැගිල ගිෙනම හරවෙලා තියෙනවන මේ ගොඩ නැගිලි ගන්නමකක්ද වත්කම් ගිෙනුමක් එහෙනං ඒක ලාබෙට බලපාන්නේ නෑ. මුදල් ගිෙනුම තියෙනවා බැරවෙලා ඒකත් වත්කම් ගිෙනුමක් ලාබෙට බලපාන්න නෑ. ගොඩ නැගිලි ක්ෂය හර වෙලා තියෙන දරුවන එක සය විස්සක් එහෙනම් මොකද වෙන්න ගොඩ නැගි ෂයගෙනම ශේෂ අපි කොහටද දාන්නේ ගෙන ගෙන තිෙන්නන්නේ මේ ගිෙන මේ ශේෂය දාන්න ගෙන ගෙන තියෙන්නේ අපි වියදම්වලට එහෙනම් මේ එක සී විස්සෙල් ලාභය අඩුවෙන එහෙනම් මකද අප පි කරන්නේ ලාබයට සිදුව බලපෑම කියලා එක බලපෑමත් තමයි වොනවද ගොඩ නැගිල්ලි ෂය කියල කීය අපිදානවාද එක සිය විස්්සක් තියවා ගොඩ නැගි ශයවලින් ලාබය අඩුවෙන 3 පස්ස බලන්න ගොඩනැගලි සයගෙනම සයවෙන් කිරින් ගෙනුම පිදාන්නේ හුවමාර ගිෙනම අන්තර් ගෙනුමක් එක සටහන් වෙන්න කාර්යාල් උපකරන ගෙනමයි වත්කම් ගෙනමක් ලාබෙට බලපන්නේ කාර්යාල උප කරන සය ගිෙනුම ආකාරයල්ලප කරන සයත්ත අර ගොඩනැගිලි සයවගේීම තමයි වියදම් ගිෙනුමක් එම් ඒ කාර්යාල උප කරන සය ගෙනුමත් අපේ ලාබේ අඩුගෙනවා එනම් අමදානව කාර්යාල උපකරන ෂය අත්තියද කාරයාල්ලප කරන ශේදරුවනය සීයක්තිය එනම් කාරයාලොප කරන ෂයකිිම ශේෂය සීය හිතදානවා ශවෙන් කිරම් කිෙනුම වත්කම් වලින් අඩිවෙන්නේ කලාබිට බලපන්න අප ශෂවෙන් කිරම් කිරම වත්කම් වලින් අඩුවවෙන්න ලාබිට බලපාන්නේ කාරයාලප කරන හමාර ගෙනමන්තර් ගෙනුම අප කාරයාලොප කරන ගෙනනම වත්කම් ගෙනුමක් මුදල් ගිෙනුම වත්කම් ගිෙනුමක් සහ කායයාල්ලප කරන හමාර්ගෙනුමහන්තර් ගිනුමක් නිසා මේ වලාපිට බලපන්නේ නෑ එයන් ව ලාබිට සිද බලපෑ ගත්තොත්. තටම ලාබෙට සිදවෙලාතියනෙ දරුවනය කියකද. ලාබට සිද්වෙලාතිීන දෙසිය විශ්සකින් ලාභය අඩුවීමක් තමයි සිදවෙලාතිය. නම් අපේ ලාභයේ ලාබේ අඩුවීම කියීද වටිනාකමතිය නව දරුවනේ දෙසය විස්සකලාබේ අඩුවීමක් තමයි. ගාන හදලිවර ද්‍ය අන්තිමටේ එහනම් පි ලියන්න පුළුවන් ද ස් තික වසන් වර්ශය ලා බේ හිහතගන නු හසිද්දී ව ලබැමකිලා ෝත් ගොඩනග්‍රිෂයක සීසයි කාර ලොප්තනුෂය සී යනෝලා බේ අඩුවීම දෙසී විස්සයි කියලා සටහන් කරන්න පුළුවන්. ඉතිං ඔන්නඔයි විදිහට ගත්තොත් මේ අපි කතා කරපු ගාන ඉතාමත්ම සරලවාපිට මේ විදියට හදලයි වර කරන්න පුළුවන්. දතකොට ඔොලන්ට ංහිතනවා මේ ාන තේරුම් යන්න ඇති කියලා එහමතේරුන්ගේ නත්ත ගොල පල්ලන්ක් මෙන්ටගදදාාන්න ඇතමට පට්සැප කරන්න ඔොලන්ටමනවා තේරුන් නැත කියල අපිතා කරලා ඉගෙන ගමු. ඉති නැමතත් අපි මේ වගේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක විඩියෝගින් හම වෙනකං ඔගොල්ලන්ට බෙහෙවින්න ස්තූතියිති.